විඥානයේ යන්න සරලව විග්‍රහ කර දෙන්න. විඥානයක් බැසගැනීමට රූපයක් නොමැති වූ විට විඥානයට කුමක් සිදුවේවිද? විඥානය කියලා කාරණේ කියද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පාද ධර්මය ගැන කතා කරද්දි අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. සත්වයා සතුරු චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා නිරේතුරුව සංස්කාර රැස් කරනවා. මොනවද සංස්කාර කියන්නේ? කුසල් සහ අකුසල්. සංස්කාර පත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළව විඥානය සකස් වෙනවා. එහෙනම් එතෙන්දී විඥානය කියන්නේ මොකද්ද? සංස්කාර නිසා සකස් වෙන්නා වූ ඵලය විඥානය කියලා කියනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැනදී එතනත් බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් නිසා සකස් වෙන්නා වූ ඵලය විශේෂ වූ දැනීම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මහත්වෝ බුදුරජාණන් වහන්සේ ආයිමත් දේශනා කරනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. විඥානය කියන්නේ මැජික් කරුවෙක්. විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ මොකද? මොකද මැජික් කරුවා මෙතන පූසෙක් තියලා ඒ පූසව රෙද්දකින් වහලා අර මැජික් යෂ්ටියෙන් යමක් කරලා රෙදි කෑල්ල අයින් කළාට පස්සේ මෙතන ඉන්නේ හාවේ. ඒ හාවව රෙදි කෑල්ලකින් වහලා යමක් කරලා ඒ රෙදි කෑල්ල අයින් කළාට පස්සේ එතන ඉන්නේ පරවියෙක්. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මේ විඥානය කියන මැජික් කරුවා නිරේතුරුවම අපිට මේ දුකත් සැපත් දෙකත් අතර දෝලණය කරමින් මේ භව ගමන පුරා ඉස්සරහට අරන් යනවා කියලා. තේරෙනවද? ඒ නිසා විඥානය කියන කාරණය පිංගතුනේ කවදාක්වත් අපිට ධර්මයක් අහලා පොතක් පතක් කියවලා සූත්‍රයක් කියවලා විඥානය කියන කාරණය අපිට තේරුම් ගන්න පුළුවන්කම නැහැ. විඥානය කියන කාරණය කවදා හෝ දවසක අපි අවබෝධයෙන්මයි හඳුනා ගන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. විඥානය එයා යම් දවසක හඳුනා ගනිද්දී අවබෝධයෙන් හඳුනාගෙන ඉති බුදුරජාන් වහන්සේ කියනවා එයා විඥානය හැටියට දකින්නේ වේගයක් විතරයි. ඒ වේගය තුල තියෙන හිස්භාවයක් විතරයි. ඒ වේගයත් හිස්භාවයත් තුල එයා දකිනවා විඥානය කියන්නේ ගතියුතු දෙයක් නෙමේ කියන කාරණේ, හිස් දෙයක් කියන කාරණේ. ඒ නිසා විඥානය කියන්නේ වර්ණයක් හැඩයක් එහෙම නැත්නම් පෙනුමක් තියෙන දෙයක් නෙමේ. විඥානය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වේගයක්. ඒ වේගය තුලින් හිස්භාවයක් විතරයි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 25ක් විතර ඉදිරියෙන් උන්වහන්සේට අරමුණු වෙලා තියෙනවා යක්ෂේ ඕපපාතිකව උප්පත්තිය ලැබෙනවා. යක්ෂේ ඕපපාතිකව උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ ඕපපාතිකව යක්ෂයා උප්පත්තිය ලැබනවා කියන කාරණේදී ඒ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් පසු වෙනවා. පසු වෙනකොට උන්වහන්සේට ඉදිරියෙන් මීටර් 25ක් විතර ඉදිරියෙන් අඩි 7ක් වගේ ඉහළින් එක පාට වේගවත් සුළියක් පහළ වෙලා තියෙනවා. වේගවත් සුළියක්. ඒ වේගවත් සුළිය වේගයෙන් 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 භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා අර යක්ෂයාගේ රූපය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ මුලින්ම අර වේගවත් සුළිය හැටියට දැක්කේ කුමක්ද? පෙර ජීවිතේ මිය ගියා වූ සත්වයෙක්ගෙන් නිකුත් වුණා වූ චුතිසිතේ ප්‍රතිසන්දි, ඒ කියන්නේ විඥානයයි. එතකොට ඒ විඥානය හැටියට ඒ ස්වාමින් වහන්සේ දැක්කේ කුමක්ද? වේගයක් විතරයි. තේරෙනවද? ඒ වේගය තුල උන්වහන්සේලා දකින්නේ හිස්භාවයයි. හිස්භාවය දකිද්දී උන්වහන්සේලා විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. මොකද මේක හිස් දෙයක් වේගයක් කියන කාරණේයි උන්වහන්සේද අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා විඥානය කියන කාරණේට කොතනකවත් විඥානය මේ වගේ හැඩයක් වර්ණයක් රුවක් තිනවා කියලා අපිට කියන්න පුළුවන්කම කවදා හරි දවසක විඥානය හොයන තාක්කල් අපි පැටලෙනවා. කවදා හරි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා උතුම් සම්මා ඥාන සකස් කර තැනදී අපි විඥානයේ වේගය සහ විඥානයේ නිරර්ථකභාවය හඳුනා ගන්න. එතෙක් අපි විඥානය හොයනවා කියන්නේ විඥානය තුල සිටීමින්ම විඥානය හොයනවායි කියන කාරණය. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න විඥානය කියන්නේ කුමක්ද? සංස්කාරයන්ගේ ඵලයයි විඥානය. එච්චරයි. සංස්කාරයන්ගේ ඵලයයි. මේ ලෝකේ ජීවත් වෙන මේ සෑම සත්වයේගේම ක්‍රියාකාරීත්වය සකස් කරන්නේ විඥානය විසින්. ඒ විඥානීය ක්‍රියාත්මක භාවය සකස් කරන්නේ කුමක් හේතුවෙන්ද? සංස්කාර හේතුවෙන්. දැන් ඔබ හිතන්න මිනිසෙක් ඉන්නවා. එයා දුප්පත් තැනක උප්පත්තිය සකස් කරගන්නවා. තේරෙනවද? දුප්පත් තැනක උප්පත්තිය සකස් කරගෙන එයා ළමා කාලේ ගත කරලා තරුණ කාලේ ගත කරලා මැදි වයසට නැත්තම් තරුණ වියට එනකොට එයා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් බවට
පත් වෙනවා. නමුත් එයා ඉපදුනේ කොතනද? දුප්පත් තැනක. දුප්පත් තැනක ඉපදිලා මොනවා හරි ව්‍යාපාරයක් කරලා මොකාක්හරි ශේෂ්ත්‍රයකට යොමු වෙලා තරුණ කාලයේ මැදි වයසෙනකොට එයා කෝටිපති ප්‍රකෝටිපති බවට. එතන මොකක්ද මේ මෙතන වෙන්නේ? තේන්නල්. දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? මේ මහත්තයා, මේ දුප්පත් තැනක ඉපදුන මහත්තයා පෙර ජීවිතේ මිනිස්සෙක්. තේනවද? පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට එයා ඉපදිලා හොඳින් සිල්පද පහ රකින්නවා. හොඳින් දන් දෙනවා. තේනවද? හොඳින් දන් දෙනවා කියන්නේ එයා අප්‍රමාණ විදිහට සාංගික දාන දෙනවා. තේනවද? සාංගික දාන දෙනවා වගේ මේ මහත්තයා ළමා නිවාසවලටත් දන් දෙනවා, රෝගීන්ටත් දන් දෙනවා, තිරිසන් සත්තුන්ටත් දන් දෙනවා, යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා. ඒ පැත්තත් එයා වඩනවා. තේනවද? නමුත් මේ පැත්තේ සාංගික දානත් දෙනවා. නමුත් මේ විදිහට මේ දාන දුන්නත් එයාගේ උපාදානය වැඩි මොන දානටද? අර ළමා නිවාසවලට රෝගීන්ට දෙන දාන. මොකද ඒගොල්ලන්ගේ තියෙන අහිංසක භාවය නිසා ඒගොල්ලන්ට දෙන්නා වූ දානයන් කෙරේ එයා උපාදානය වැඩි. දැන් එක මහත්තෙක් ඉන්නවා. ඒ මහත්තයා අප්‍රමාණ විදිහට සාංගික දාන දෙනවා. සාංගික දාන දුන්නත් ඒ මහත්තයා ගෙදර තිරිසන් සත්තු ගොඩාක් තියාගෙන තිරිසන් සත්තුන්ටත් දානි දෙනවා. නමුත් එයා වැඩිපුරම උපාදානය තියෙන කොතෙන්ටද? අර සතුන්ගේ තියෙන අහිංසක භාවය නිසා අර සත්තුන්ට දෙන්නා වූ දානයේ තියෙන උපාදානය වැඩි. එතකොට දැන් අච්චර සාංගික දානේ දුන්නත් අර දාන දීම නිසා එයා මොකද කරන්නේ? මැරෙන වෙලාවට එයාට උපාදානය වෙන්නේ අර දුන්නා වූ දානය. කාටද? අර ළමා නිවාසවලට, යාචක මහත්තුරුන්ට, සිරිසන් සත්තුන්ට දුන්නා වූ දානය. එතකොට උපාදානය උනේ දුර්වල කුසල් සිතක්. දුර්වල කුසල් සිතට අදාළව අන්න එයා ගිහිල්ලා දුප්පත් තැනක ඉපදෙනවා. තේරෙනවද? දැන් මොකද උනේ? අවසාන චුතිසිත, ඒ කියන්නේ විඥාණය. විඥාණය අවසාන චුතිසිතේ විඥාණයට සකස් වුණා වූ සංස්කාරයේ අරමුණා වූ සංස්කාරය දුර්වල කුසල් සංස්කාරය. ඒ දුර්වල කුසල් සංස්කාරයට අදාළව එයා දුප්පත් තැනක තමයි ඉපදින්නේ. දුප්පත් තැනක ඉපදුනත් පිටිපස්සේ ශක්තිමත් කුසල් දැන් තියෙනවා. මොනවද කුසල්? සාංගික දානමය කුසල් තියෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? මේ දරුවා දැන් අවසාන චුතිසිතට උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුළ දුප්පත් තැන ඉපදුනා. නමුත් දැන් මොකද වෙන්නේ? අර කුසලයට විපාක දෙන්න දැන් ඉස්සරහට එන්න කුසලයේ පිටිපස්සේ තියෙනවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම මේ දරුවාගේ විඥාණය, විඥාණය කියන්නේ මොකද්ද? දැනීම. ඒ විඥාණය සකස් වෙන්නේ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න නෙමෙයි. තේන්නාද? එයාට අධ්‍යාපනය ලබන්න නෙමෙයි. එක්ක එයාට විඥාණය දැනීම සකස් වෙන්නේ මැණික් ගරන්න යන. එහෙම නැත්නම් පේමන්ට් එකේ පොඩ්ඩක් මොකක් හරි දාලා වෙනදාමක් කරන්න. තේන්නාද? ඇයි? දැන් පිටිපස්සේ කුසලය තියෙනවා. දැන් කුසලයට විපාක දෙන්න අවශ්‍ය විදියට තමයි එයාගේ දැනීම සකස් වෙන්නේ. ඒ නිසා එයා කවදාකවත් පින්කම් කරන්න, දන් දෙන්න පන්සලට යන්න කැමැත්තක් නැහැ. කවුරු හරි පින්කමක් කරන්න යන් කිව්වොත්, දන් දෙන්න යන් කිව්වොත් එයා ඒකට නෙමෙයි යන්නේ. අර පතලට ගිහිලා මැණික් ගරන්න තමයි යන්නේ. නැත්තම් පේමන්ට් එකේ වෙළඳන් කරන්න තමයි. මොකද එයාට පින ප්‍රශ්නයක් නැහැ, පිටිපස්සේ පින තියෙනවා. එතකොට මෙහෙම මේ මැණික් ගරලා හරි පේමන්ට් එකේ වෙළඳන් කරලා හරි මෙයා එතනින් ගොඩ නැගිලා අවසානයේ කෝටිපතියෙක් බවට පත් වෙනවා. එතකොට දැන් මොකක්ද උනේ? එයා දුප්පත් තැන ඉපදුනේ කුමක් නිසාද? පෙර ජීවිතේ ගොඩාක් දන් දුන්නා සාංගික දාන නෙමේ උපාදානය උනේ දුර්වල දානයක්. දුර්වල දාණයට අදාළව එයා දුප්පත් තැනක ඉපදුනා. දුප්පත් තැනක ඉපදුනත් පිටිපස්සේ කුසල් තියෙනවා. ඒ සංස්කාර පත්‍ය විඥානං, කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයට අදාළව එයාගේ විඥානය සකස් වෙන්නේ කුසලයට විපාක දෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න. ඒ නිසා අර ශේෂ්ත්‍රවලට යොමු වෙලා එයා අවසානයේ කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙනවා. අන්න සංස්කාර පත්‍ය විඥාන. එහෙනම් ඔබ බලන්න, ඔබලාගේ දැනීම, මේ සෑම සත්වයකද සකස් වෙන දැනීම කියන කාරණය, කැමැත්ත කියන කාරණය සකස් වෙන්නේ පෙර සංස්කාරයන්ගේ ඵලයන් නිසා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වඩාත්ම දක්ෂ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම දානේ ආනිසංස පක්ෂයේ වැඩිභාවය කුමක්ද කියලා හඳුනා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයන්ගේ ශ්‍රේෂ්ඨම දානේ මොකද්ද? සංඝයා අරමුණු කරගෙන දෙන දානේ. තේරෙනාද? දැන් මේ ලෝකයේ දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම දානය තමයි, එතන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා, රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා, සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි මේ ලෝකයේ දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම දානය. අද එහෙම දානයක් දෙන්න පුළුවන්ද? මොකද අද බුදුරජාණන් වහන්සේ ජීවමානව. දෙවැනි ශ්‍රේෂ්ඨ දානය තමයි, එතන අනාගාමී භික්ෂූන් වහන්සේකුත් වැඩ ඉන්නවා, සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. තුන්වැනි ශ්‍රේෂ්ඨ දානය තමයි, එතන සකෘදාගාමී භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා, සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා.
හතරවෙනි දානය තමයි එතන සෝවාන් පලයට පත්වෙච්ච භික්ෂුවක් ඉන්නවා සංඝයා අරමුණු කරගෙන දානය දෙනවා. පස්වෙනි දානය තමයි එතන සද්ධානුසාරී ධම්මානුසාරී භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුවට සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. පස්වෙනි තැම තමයි සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නාවු දානය. ඉන් පස්සේ තමයි ඔය පොහොයදාට සිල් සමාදන් වෙලා තියෙන දස සීලය අට සීලය සමාදන් වෙලා තියෙන උපාසක පින්වතුල්ලාට පින්වතියන්ට දෙන දානය. ඉනුත් පස්සේ තමයි පන්සිල් සමාදන් වෙලා ඉන්න පින්වතෙකුට දෙන දානය. ඉනුත් පස්සේ තමයි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්න කෙනෙකුට දෙන. ඉනුත් පස්සේ තමයි ඔය යාචක පින්වතුල්ලාට ළමා නිවාසවලට රෝගීන්ට දෙන. ඉනුත් පල්ලෙහා තමයි බලු කපුටන් උදෙසා දෙන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බලු කපුටන්ට දෙන්නා වූ දානෙත් ආනිසංස තියෙනවා කියලා. එනිසා නිරේතුරුවම මේ දානයේ ආනිසංස පක්ෂය වැඩෙන හැටි තේරුම් ගන්න. එහෙම දේශනා කළා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට කවුද රහතන් වහන්සේ, කවුද අනාගාමී උත්තමයා, කවුද සකෘදාගාමී සෝවාන් උත්තමයා කියලා අපිට හොයන්න. එහෙම හොයන්න ගියොත් අපි ආයිමත් එතනදී පැටලෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා කෙනෙක්ගේ අධිගමයන් හොයන්න යන්න එපා, ලැබෙන ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඕනෑම ස්වාමින් වහන්සේ නමකට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මේ දානේ පූජා කරන්නේ කියලා දානය දීමෙන් සංඝයා කියන අර්ථයට ලැබෙන්නා වූ කුසලය ඔබට ලැබෙනවා. අනාගතේ කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා, ඒ කාසාය කණ්ඩකටත් දානය සාංගය කළ දෙන්න කියලා බුදුරජාන් වහන්සේ. එහෙමනම් පිංවතුල්ලා දක්ෂ වෙන්න ඕනේ, නිරේතුරුව පිංවතුල්ලා අප්‍රමාණ ආකාරයෙන් සාංගික දාන දෙනවා. නමුත් ඒ සාංගික දාන දෙනවා වගේම අර වගේ රෝගීන් උදෙසා, ළමා නිවාස උදෙසා, යාචක පින්වතුල්ලා උදෙසාත් දානයක් දෙනවා. ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම දන් දිය යුතුයි බුදුරජාන් වහන්සේ දන් දෙන්න කියලා අපිට කියලා තියෙනවා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ආනිසංස පක්ෂයෙන් වැඩිම දානය මොකද්ද? සාංගික. වරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් එක්ක චාරිකාවේ වඩිනකොට උන්වහන්සේලා පිටිපස්සෙන් ආහාර පුරෝගත කරත් එනවා. මොකද උන්වහන්සේලා නවතින තැන උන්වහන්සේලාට උයලා පියලා දන් දෙන්න. මොකද ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා අවස්ථාව එනකම් මේගොල්ලෝ කරත්ත අරගෙන දානෙ අරගෙන පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහිල්ලා එක්තරා අවස්ථාවක උදේවරුේ බුදුරජාණන් වහන්සේට එක බමුණෙක් හකුරු පූජා කරනවා. ස්වාමින් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේලාට. දැන් සම්පූර්ණයෙන්ම හිටියේ ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කළා. දැන් ඉවරයි. ඊට පස්සේ හකුරුතාව ගොඩක් ඉතුරුයි. මේ බමුණා බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මං සියලුම ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කළා, ඒත් හකුරු ඉවරයි, මම මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා බමුණ දෙවෙනි වතාවටත් පිළිගන්නන්න, කැමති කෙනෙක් ගනීවි. බමුණ දෙවෙනි වතාවටත් පිළිගන්නනවා. දෙවෙනි වතාවේ පිළිගන්නවා, දෙවෙනි වතාවෙත් හකුරු ඉතුරුයි. තුන්වෙනි දෙවෙනි වතාවේ බුදුරජාන් වහන්සේ ආනවා භාග්‍යවතුන් වහන්සේ මං දෙවෙනි වතාවටත් ඔක්කොම ස්වාමින් වහන්සේලාට හකුරු පිළිගන්නවා, ඒත් හකුරු ඉතුරුයි, මොකද කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා හකුරු 12න් පස්සේ තියාගෙන ගිලම්පසක් හැටියට වළඳන්න කැපයි. ඒ නිසා හවස වළඳන්න අවශ්‍ය ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවනම් හකුරු පිළිගන්නන්න කියලා. බමුණ තුන්වෙනි වටේටත් දැන් හකුරු අවශ්‍ය ස්වාමින් වහන්සේලාට පිළිගන්නවා. තුන්වෙනි අවස්ථාවෙත් පිළිගන්නුවත් ඒත් හකුරු ඉවරයි. ඒ වෙලාවේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම අවස්ථා තුනේදීම පිළිගන්නවා, තවත් හකුරු ඉකුරුයි, මම මොකද්ද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා එහෙමනම් මේ හකුරු අර යාචක පින්වතුල්ලාට එනම් බලන්න බුදුරජාන් වහන්සේ තුන් වරක් බෙදනකම් යාචක පින්වතුල්ලාට දෙන්න කියලා කිව්වේ. ඇයි? මොකද පළවෙනි වතාවේ බෙදුවට පස්සේ ඉතුරු දේ යාචක පින්වතුල්ලාට දුන්න කිව්වනම් අර අවස්ථා දෙකේ ලැබෙන්නා වූ කුසලයේ බමුණාට අහිමි වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න, සමාජයේ ජීවත් වෙන ළමා නිවාස වේවා, මහලු නිවාස වේවා, රෝගීන් වේවා, යාචක පින්වතුන් වේවා, ඒ අයට දන් දෙන්න. ඒක සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. තේරෙනවද? සද්ධාව සකස් කරගත්ත කෙනෙක් කවදාක්වත් සංඝයාට විතරක් දන් දීලා නවතින්නේ නැහැ. ඒ නිසා ඒ පින්වතුල්ලාටත් දන් දෙන්න. ඒ පින්වතුල්ලාට දන් දෙද්දී ඔබ දකින්න ඕනේ යාචක මහත්තෙක් පාරයයි ඉන්නවා නම් මේ යාචක මහත්තයා සංසාරයේ මට දසදහස් වාරයක් අම්මා වෙලා තිනවා කියන කාරණේ දකින්න ඕනේ. මේ යාචක මහත්තයා මට සංසාරයේ දසදහස් වාරයක් තාත්තා වෙලා තිනවා කියන කාරණේ අපි දකින්න ඕනේ. මේ යාචක මහත්තයා සංසාරයේ දසදහස් වාරයක් මට දරුවෙක්, මොනුගුරෙක්, පෙම්වතෙක්, පෙම්වතියෙක් වෙලා තියෙන කාරණය අපි දකින්න ඕනේ. කන්න නැති තිරිසන් බල්ලෙක් ඔබ දැක්කොත් පාරක ඉන්නවා, ඒ බල්ලා තුලින් ඔබ දකින්න ඕනේ මේ බල්ලා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ අම්මා වෙලා තිනවා කියන කාරණය. මේ බල්ලා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ තාත්තා, පෙම්වතා, පෙම්වතියක් වෙලා තියෙන කාරණය අපි එතන ඉඳලා කොතනකවත්
සාංගික දාන වර්ණනා කලා කියලා අරදාන කවදක්වත් නවත්තන්න යන්න එහෙම කොළොත් ඔබ සම්මාධිත්‍යය දුරුවල කෙන කරද බවට පෙන්. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ලෝකයේ තියන ශේෂ්ඨම ආනිසංස දානය සංඝයාරමුණු කරගෙන දෙන්න අවධානයයි කියලා දකින්න. එනිසා ගිහි පින්වතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කොයි කෙනාට දන්දුන්නත් උපාදානය බලවත් කරගන්න ඕනේ සාංගික දානය කෙරෙ. එන්නද මොක දෙහෙම නැත්තං ඔබ අනුකම්පාව මත මැරෙන වෙලාවේ සාංගික දානය යටපත් වෙලා අර වගේ දුර්වල දානයක් මතක් වුණොත් ඔබ දුප්පත් තැනක තමයි උප්පත්තිය සකස් කරගන්න. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඒ ආකාරයෙන් කටයුතු කරද්දි දැන් ඔබට පේනවා සංස්කාරපච්චයා විඤ්ඥාණන් කියන ධර්මතාවේ. ඒ කියන්නේ ඔබේ දැනීම් සකස් වෙන්නේ නිරේතුරුවම සංස්කාරයන්ට අදාලෝ තමයි. එනවාද එතෝට සංස්කාරයන් වලින් අතීත සංස්කාරයන් වල අකුසලේ බලවත් නම්මකොද වෙන්නේ. ඔබට හැම වෙලාම සිල්පද බිඳෙන හිතක් තමයි සකස් වෙන්නේ. ඔබ කියනවනම් ඔබට නිරේතුරුව සිල්පද බිඳෙනවා කියලා ඒ සිල්පද බිඳීමට අදාළ විඤ්ඥානයන් දැනීම් සකස් වෙන්නේ ඇයි අතීතයේ අකුසල් සංස්කාරයන් වල පලයක් කියන කාරණය ඔබ දකින්න ඕන. තේරනාද එනිසා නිරේතුරුව දකින්න පන්තිකාම්බරයකට යන්න පන්තිකාම්බරේ ළමයි 50 දෙනෙක්කින්නවා. ඒ පන්තිකාම්බරේ ළමයි 50 දෙනාගෙන් ටීචැහුවොත් ඔබ කවුද වෙන්න කැමති කියලා එක්කෙනෙක් කියනවා මං දොස්තර මහත්තෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ඉංජිනේරු මහත්තෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ගුවන් නැවියෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ගොවියෙක් වෙනවා. තව කෙනෙක් කියනවා මං හමුදා නිලධාරී. ඒතර බලන්න ළමයි 50 දෙනා තුල දැනීම් 52ක් තිබ්බා. ඒ මොකක්ද? සංස්කාරපච්චය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළවයි ඒගොල්ලන්ගේ කැමැත්ත සකස් වෙන්නේ. ඒ අතීත සංස්කාරයට අදාළව අයියා ශේෂ්ත්‍රය තෝරගන්නේ. තේරෙනවද? ඒ අතීත සංස්කාරයට අදාළව ශේෂ්ත්‍රය තෝරා දෙන්නේ කවුද? එතන විඥානීය තමයි අපේ දැනීම කැමැත්ත කියන්නේ විඥානීය සකස් වෙන සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දකින්න විඥානීය කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංස්කාර නිසා පලස් සකස් වෙනා වූ ඵලයයි විඥානීය. තේරෙනවද? ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එනිසා මේ සමාජය තුළ සිද්ධ වෙන මේ මනුස්ස ක්‍රියාකාරකම් සත්ව ක්‍රියාකාරකම් සෑම දෙයක්ම තීරණය තීන්දුව වෙන්නේ විඥානීය ක්‍රියාත්මක භාවය. විඥානීය විසින් එක්තරා අවස්ථාවක කෙනෙක් ජයග්‍රහණය කරා ඔසවලා තියෙනවා ඒ කුසල් සංස්කාරයක් ක්‍රියාත්මක වීම නිසා. ඒ විඥානීය විසින් ආයිමත් එයා පරාජිතයේ බවට පත් කරනවා ඒ අකුසල් සංස්කාරික ක්‍රියාත්මක භාවයක් නිසා. ඒ වගේ නිරේතුරුවම මේ මනුස්ස ලෝකයේ තුල සත්ව සමාජය තුල සකස් වෙන්නා වූ දැනීම් කැමැත්ත සකස් වෙන්නේ කුමක් නිසාද? විඥානය සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? සංස්කාරයට අදාළව ක්‍රියාත්මක වන දේ විඥානයේ හැටියට දකින්න ඕනේ.